නමුතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තා මෙැහෙනවයි සිංහනාදය ප ලෝක ඕන තරං නාද තියෙනවා. නරිනාද බලුනාද මෙ නොයකුත් නාද තියෙනවා කුරලු නාද. හැව බුද්ධ වචනයට සිංහනාදය කියලම උපමාවක් විදියට දක්වලා තියෙනවා රූපකාර්ථයෙන් සීහනාද පවත්නී. සීහනාද කියන වච්චනය අප ත්‍රපිටගේ බොහෝ තැන්වල මොන ගහෙන වච්චනයක්. සහනාද සිංහයාගේ හඬ අනිත් හඩවල්වලට වැලිය වෙනස් වෙච්ච එකක්. ඒ ලෝකට සුවිසේසිෝ නාද දිරිපත් කළ එසත්නමැතිනම් ඒ ධර්මය නමෝ සිංහනාදය ලෝකේට පෙන්බූ ඔබේ අපගේ සාස්ූන් වහන්සේ සම්මා සම්බුදුපාණන් වහන්සේට නමස්කාර වේවා. මෙ අවස්සාාවට රැසන පින්වත්නි පිංවතියන පිින්වන්ත දෝනි පුතේ. ම පටන්ගන්නකොටම කිව්ව මේ සීහනාද කියල වචනයක්. පින්වත්න ිටකයේ දීගෙන නිකාය මහා සහනාද සූත්‍රය එතකට දිීග නිකයි මහම්බෙන උදුම් බරික සහිහනාද සූත්‍රය දිග නිකාය මහමබෙනවා චක්කවත් සීහනාද සූත්‍රය මජජම නිකායේ තියෙනවා සීහනාදගෙන වර්ගයක් වෙනම එතකොට මජම නිකය මූල පණාසකේ චෝල සීහනාද කර සූත්‍රයක් තියනෙන. මජිම නිකාය මහා සීහනාද කර සූත්‍රයක් තියෙනෝ. අංගුත්‍ර නිකාය සීහනාද සූත්‍රය කියල තියෙනවා සහිහෙනද වර්ගය කියලත් තියෙනවා එතකොට පින්වත්නී. යිදිට ගත්ත හම සීහනාද කියෙන වචන තිබිටේ බොහෝ තැක්වල ඇත්තට හම් වෙනවා. එතකට අදහස් කරලා තියෙනවා මේ ලෝතුරා බුදුරුන්ගේ ඒ දහම් ස්වරය ඒ ධර්මනාද ලෝක අනෙකුත් සියලෝමස්වරයන් පරයා නැගෙන සොරයක් ඉතිින් අදහස් කරන්න හයිෙන් ඇහනා කියන එක නෙමයි එන නපුරු කියන එකත් නෙම පින්වත්නී අපිට ඇහුණු ඇහුණු සසර අපි පටලවන්ඩම හදපුවානේ ඒ හැම ස්වරයකින්ම සිද්ධ වනේ අපි සංසාරය අතරමංකර ූපයකනේ එතකොට මේ සංසාරය මඟ පෙන්වන්ඩ යමසි හඩක් ඇහුරනං ඒලොවතුරා බුදු කෙනෙකුගේ නාදේමයි ඒ සුවිශේෂි නාදේ වනන්තරේ ඉ සත්තුන්ගින් වනාන්තරේ ඉන්න අනෙකුත් අයගින් වෙනස්වච්ච වූ නාදයක් ඇහ වනගේ සිංහාගේ නාදයයි. සිංහාගේ නාදයට යටත් නොවන නාදයක් මේ වනන්තරේ නැත්තරං.ඒ සීහ නාදේ පැතුරු නහම ඒක මුළු වනේටම දැනෙන තරන් සිහ ආවට ගියාට සද්ධ කරන කෙනෙක් නෙවයි. එතුකොට පින්වත්න බය නැත්ව ඒ භාග්‍යවතුන් වහන්සේගේ නාද හඬගා කියන්න පුළුවන් එකක් බයින් කියන්න වන එකක් නෙවේ මකද ඒ කොතනකදිවත් ඔය ඔතන වැරදි මෙතන වැරදි කියන්න බෑ. ඒ නිසා මෙ බය නැතිව නගඩ පුලුවන් හඩක් පින්වත්න ඒ සීහනාදේතා මැහෙනවා ඒ සීහනාදේතා මැහෙනවා හැනනේද මේ සීහනාදය අතරට වෙනත් නා දෙකතු වෙමින් එකතු කරමින් හිටියට පවත් නිර්මණ දහම මිනිස්වතරට ඇහ නැතිවඩිය අන්න පුළුවන් නමුත්ඒ කතාව ලෝකයේ පවතිනවා ලක පවති එකක් කතාව ලෝකයේ පවතින න්‍යායක් මිසක ඒ නිය සබාධහම නයායයක්ද සහරහිතන් ෙනවානේ බුදුධර්ම වබාදහමට එඩෙහිවයාාක කියලා. න ඒකත් සස්බා දහමිකක්. සවබාදහමි තියන එකක්නේ රාගදේශම හම පස්සේ දුවන එක. ඇැබේ රාගදේශමහ පස්සේ දුවන එක අඩු කරලා අවබෝධයකින් දකින්න උසා කර හම විරාගි වූ අදවේශී වූ අමයොහි වූ. පතන ලබන විශිෂ්ටත්වයට පැමිණීමත් එම කෘතිමක් මේ ස්වබා දහම් වෙන එන ස්වබා දහම කතාවක් පින්වත්න ඒ උතු බුදුරජාණන් වහන් සෙකිස්රය ඔබට මට ඇහෙන් නැතිවෙඩ කලින් ඒ අතරට වෙනත් නාද එකතු කරන්න කලින් ඒ දහම් පද ඇහෙන වෙලාවේ අහනවනම් යමක් ධර්මයක්ම කරගත්තුත්. එක ඔබටත් මටත් මේ සසර ලැබිය හැකි විශිෂ්ඨතම පලේ ලබන්නට මහුපකාරී වනු ඇත. පින්වති මේ දවසර ලෝකෙ කතාාවෙනවා ලෝකෙ කිවට ගොඩක් මෙව ලංකාවේ තම යිතිෙන්. ලංකාවේ ඇහෙනවා ඇතැම් විට සිල්බතුන්, ගුණවතුන් මහා සංඝයාවේවා. ැම විශිෂ්ට වූ ධර්මකාරණාවේවා නිර්දේ ලෙස උපහාසයට ලක් කරන කතා ඕන තරන් හැඩති නම්. පංවත්න ලෝතුරා බුදුපාණන් වහන්සේ වැඩඉන්න කාලෙතුන් මේ ප්‍රඥාව හිගමි නිස්සු හිටිය. ඒගොළු ධර්මයට ගරහන ස්වභාවයෙන් යුක්ත වුණනා. බුදුරජාණන් වහන්සකි ධර්මය උන්වහන්සේ නිතරම මේ අසුබ දේවල් කියන්නේ අනිත්‍ය කියනවා දුක කියනවා අනත්ත කියනවා මොකද්දොය ඒ බනැවෝත්නං මේ ඒ දේශනඇැවෝත්න අපිට සතුටින් ඉට හම්බ වන්නෙම නෑ කියලා කියපු අය මාගන්දී නම් සූත්‍රයක මාගන්දී කියලා මනුස්සේ කියනවා මෙව ඒවගේ කතා අපිට හම්බ වෙනවා පී ජාතික සූත්‍රයේ අරතාත්තකෙන කියනවාන මේ සැපදේවැල් නිසා දුක ඇතිවෙන්නේ කොහොමද බුදු හාම්දුරමේ මගේ පුතා මැරිච්චකට වදාාරනවා මට කියල දෙනවා ශ්‍රමණ බවත් ගෞතමයෝ ආදරේ නිසා ප්‍රේමේ නිසා දුකෝ උපදිනවා කියල එක කර එක වඩ බැරි දෙයක් නඉති. ආදරේ කැමතිදේ නිසා සැපනය උපදින්නේ එ මිනිස් සමකට ද හයාගෙන යන්නේ කියල චෝදනාව බාගතුන් වහසර නැගුවන පින්මති නොයෙකුත් මති මතන්තර ලෝක තිබුණු බද්දියගේ සූත්‍රව ලා අපිට හම්බේ නො බුදුරජාණන් වහන්සේ මායාකාරයෙක්ක උන්වහන්සේ මේ මායාාවට මිනිස්ල්ල ගන්න මය ඔය වගේ නොයේකුත් කතා ඒමිනිස්සු කිව්වා. පමත්න ඒ වගේ කලින් කලට නොයෙකුත් කතා ඇහෙනවා පින්වත්නය කෙන කෙනට අබෝධ කරගන්න තිෙන හැකියාවනුව තමයි. එකෙන කෙනට අබෝධ කරගන්න තිෙන හැකියාවනවා. පංමත්න. ුදුරජාණන් වහන්සේට කෙනෙකකේ ඉන්ද්‍රිය තත්ත්වය දැනගන්න. ඉන්ද්‍රීිය පරෝපරිියක්තේ ඥානයේ තිබුණා. ඉන්ද්‍රී තත්වය කියෙලකිවේ කෙනෙකුගේ ඉන්ද්‍රිය නානත්ත්ොය කෙන කෙන මේ සස්සරේ ඉද්‍රී තත්ව ඉද්‍රිය නානත්වයකව ඔයත්තු හිතන ඇති මදයි හාමුදුරු අමාරුවචනයක් විස්සර කර ඊට වැඩිය අමාරුගන්න කිව කියලා. පින්වතිදම ඉද්‍රිය වෙනස්නය අපිට තියෙන මොන ඉන්ද්‍රියද. මෙතන කතා කරන්න මං විසර කරන කොට සිදි පින්වන්නේ ශ්‍රද්ධහා වීරය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වැඩිල තියෙන ප්‍රමාණය නොවැඩිලා තියෙන තත්වයන් මේ දේවල් එක තමයි අපිට සමහර දේවල් වැටහෙන්නේ ති වැටහෙන විදියට තමයි ට උත්තර දෙෙන් අන්තිමට නොවැටහෙන්ෙන තත්වයක නොදවුණු ඉද්‍රියන් තුළ සමහර ප්‍රකාශ කරන්න ගිහිල්ලා අකුසල් පවා පුරුව ගන්නවා ඒට ඇතැම්මයි කිපෙන්ඩ ගිහිල්ලා එත් අකුසල් පුරුව ගන්නවා. බුදුරජාණන් වහන්සේට දවසක් දොස් කියන බමුණු දෙන්න කතාාවක් කහන් ඉඳලා සාමීන් වහන්සේ දෙනමක් භාගතුන් වහන්සේට සැලකලා ස්වාමීනි ඒ රාත්‍රියයේ මේ දෙපල දෙපලක් ඔබ වහන්සේට නිර්දේ ලෙස බැන්න. මහනෙන කිසිවෙකු විසින් මට දෝසාරෝපනය කරතුත් ඔබයින් කෝප නොවිය යුතුය මක් නිසාද එයින් ඔබටත් අවැඩක් සිදුවන නිසා තිං ඇති බුදුරජාණන් වහන්සටගේ ඉද්‍රිය පරෝපරඇත යානයේ තිබුණනං අපි ඒ වැඩුණු ඉන්ද්‍රියන් ඇති ඇත්තු තමයි හොයාගෙන යන්නේ ධර්ම දශනා කරඩ කල්්‍යයානවිත්‍රකන් කරන්න නමුත් වැඩේ වෙලා තියෙන්නේ අපිට දැන් එහෙමයි හොයාගඩ බෑණ නි අපි අද කාලේ පන්සල් ෙවල්ල ලත් ගමයින්න හැමෝටම බුලද්දීලා එම නත්තන් එඩ කියලා බැනරයද්දාලා ධර්මය කියලා දෙනවා එදකොට ති ඕක ඉද්‍රිය වැඩු නො ඩනු දිහ තමයික අල්ලගන්නය පංවති බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව සැවත් නොරදිී භික්ෂූන් වහන්සේලාට දේශනා කළ සූත්‍ර දේශනාවක් එකට කියනවා කුලෝප ගමන සූත්‍රය කියලා පගමන සූත්‍ර අපිට හම්බවෙන්නේ අංගුත්තරනිකායේ නවකනිපාතෙන්. පුතියණ වස භික්ෂූන්ට වදාාරන මහනෙනි. නවහි භික්කවේ අන්ගේෙහි සමන්නාගතන් කුලන් අනුපගන්තුවාවා නාළං උපගන්තුම්. මකද මේ වදාරන්නේ මානෙනි කරුණු නමයකින් යුක්තවෙච්ච ගෙදරක් පවුලක් කණ්ඩායමක් එ අය වෙත යඩ හොදනෑ යඩ සුදුසුනේ එතන නතර වෙලාන්න සුදුසුත් නෑ උපගන්තවා නාලාං උපනනිසිේ දඋන් එතන ගිල්ල නවාතැ ගන්ඩීම සුදුසුනේ උ බලන්නක සමහර අයත්යෙක කතාබහට සමහර අත්ක ඇසුරට සාකච්ඡාවට යඩ නතරවෙඩ ඒ ස්සානවල ඔවුන ඇසුරු කරන්න හොදනෑ සුදුසුනේ සුදුසුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා. කොයි වගේ ඉන්න තැන්වලට ද වඩින්ඩ පාකිේ මනාපේන පචචුටති වැරදි තේරු ග්ඩෙපා බුදුරජණන් වහන්සේ වදදාරලා තරමද කියල මම පෙළදහ මනුව තමයි කියල දෙන්නේ. මනාපේන පච්චුටන්ති එක කියන්න සිත්තහි ප්‍රියමනාපභාවකින් කැමැත්තකින් ආසන නැගිටලා පෙරගමන් යන්න නැත්තං ඒ වගේ ගේවල්ට ඒගේ කන්න අයගන්න ැන්වට බඩිඩි පාකිෝ අපි මෙ තැන්වට වැඩලා කියනවා අපිට බලන්ඩු ගරු කරනෑ බලන්ඩ ගලු වාමන්හසලා දුරන්නෙත්නේ බුදු කියියාන් වහසේ දුරන්නෙත්න්නේේ බොහෝ මගවරෝරා කියල වෙලාවකට ප්‍රථක් ජන භික්ෂුවකට නැත්තං ඉද්‍රී පරු පරි අත්තේ ානය දුණු නොකරපු භික්ෂුවකට හිතෙනවා ඒක බලන්න මිනිස්සුන්ටත් හිතන ඒමනි සුත් පවපුරෝගන්න අබෝධයක් නැතුව මෙ විදියට හිතුනොත්. පින්වති අපි තේරුම් ගඩෝනි එම පෙරගමන්ගිහිල්ලා ඉන්නතැ නැකිටලා ගරු කරන්න නැතිතැන්. ඒවගේම මනාපේන අභිවාදෙන්තියා බොහෝම කැමැත්තෙන් වදින් නැත්තම් එතමුට වඩින්ඩ පායතුට අන්න්නපා කෞදු වඳින් නැත්තේ කවුද නැකිටලා පෙරගමංගය නැත්තේ සංසාරේ වැඩු ඉන්ද්‍රියන් යන්න තෙරුවන් පිළිබඳ දන්නේ තියි ඒගේ අය පින්වත්නී අපිට වෙනස් කරන්න තින හැකියාවත් ගොඩක් කඩුයි ඒයට පුළුවන්කම තියෙනවා අලුතින් මේ පුරුදු හදාගෙන මේ ගමනයන්ට ඉතිස්වාමි ඒගේ තැන්වලටන වඩින් දෝනෙක කොට හැදයින්නේ එහෙ වැරියට හැදන්න එන එයාට උපක්‍රම ශිලිව ධර්මයඇසුරක් දෙන්න අවශ්‍යයි පින්වත්නී ඒ ලොක කාලයක් ගත්ත වෙන එඒ බදු හාහදුරු නිසරු පො වව නොවපුරණ ගොවයාසේ. නිසාරු වදහස්සති පුද්ගලයාට ධර්මය දේශනා කරෑ කියවදාලෙ. එන ඒට තමයි දේශන කරන් න අන හාදුරන අපේ ගංගල නරක මිනිස්සුඉන්න බහන්සල්ල හොඳ මිනිස්සුන්ටයි උපාසක පාසකවන්ටයි බන කියනවා නරක මිනිස්සුන්ට බණ කිය අන්නකෝ. පාසකගම්ට බන කියල වැඩක්ක උපාස මාතතුරන්ට බණ කියල වැඩක්ක අනිතක පන්සල්ල ොහොමති කම ේරෙනන. ච්හර ඇදන ති ගොල්ලට නක කියයිදල හරිරනවද අර ගෙවල්ලයින ඇැතිමි නිස්සු ගෙන්න්නගෙන වැඩ සටහනක් කරඩකෝ කියලා කියනවා. පින්වත්න ප්‍රායෝගක කතාන් නෙවෙයි අපි අම්මුත් සහගන්න පුළුවන් මිකිවට නොගෙන ඉන්නත් එෙපා එන්න කියලා ගෙන්න්නගෙන මොකද ඒකොඩත් තිඉන්න පුුවන් සසරපුරු තියන අපට මගේෑරලලා බදුරජාණන් වහන්සේ එහෙම තැමනටත් වැියන න ම අඩුවෙන් තමයි සිද්ධ වෙලාති පින්ංවත්නී හමෝම හපතට හරවන්න අපිට පුළුවන්කමක් නෑ වදිින් නැත්තං. ඇහෙම තැම්ුණට යන්ඩපා. මනපේෙන ආසනන්දේ න මනාපේ ආසනන්දය තිගෙන කැමත්තෙන් පුටුව දෙෙන්න්නතැ හිමසනකට අන්න්නේ පදයමකට මතක්කයි සාමි නාන්ස කෙනෙක් බස්සකට වැඩියයාම බස්සක ආසනේ කැමැත්තෙන් ආසන දෙන්නේ තිය ඇතමයි ලංකාව කියෙනටවරල්ල දකට බහුලවෙන්නේ කලාතරින් කෙනෙත්තමයි සාම නාස කෙනෙකට ආසනය පිනවන්ට ඕෝන ඒ මටත් පින් සිින්ද වෙන වැඩක් නිම ොම ෞරුවේය කරනවා හිට කෙන කියියත් කක් නෑ මොකද එතකොට ඒහිටගෙන අන්න පං අකම ඇත්තෙන්නේ මේ බොම ගෞරවය කියන්නේ ෞරව ඇතුලි මට ස්‍රදධාව වැඩෙනවා කියලා යමකිසි අවබෝධයක් තියෙන කෙනෙ එක කරනවා. නමුත් පින්වත්න ගොඩක් කෙලාාවට එහම නොවන තුර දේනවර ප ස්වල ගොඩුවෙන් දෙපාවගේ කතාවක් කියවෙනන නේද එතකට පොඩි මුතුරු මග හයි එතකොට සාමන් බහන්ස නට ො පස්සේක ඩින් ඕන. හර මන්හසලන්න ඇතරමහර මට තර ගත් ස්තියනවා දෙ මේ ප්‍රශ්න බද්ධකාල න පයි වඩින්න අවස්සා තිබුණන මිනිස්සුන්ටත් වාහන තිබුණන අස්්වකරත තිබුණන සමාජය තර සුලු පිරිසකට විතරයි. පින්ංවති බුද්ධකාලේ හලබ තිබුුණන්නේ නෑන එතකොට ්‍රායෝගික ගැටලු අද කාලය උදාවෙන. එතකට පින්මත් ඉළඟට කියනවා සන්තමස්ස පරිභූහන්ති ඒ කියන්නේ පංවත්න මේ සමහර දේවල් හංගනවා. ඔහුට අතිදවල් හංගනවා. දැඔය සහරවිටක ඇතැම් විටඔය මිනිස්ුවන්නේ සාමිනාස් කෙනෙක් පිට පාතිව වන්නකොට දැන් දවල්ට කන්න ඔයාගෙන තියෙනව නන් ගෙදර බත් මුටියය දැක්කොත් නැති මට දුන්න කියලා උන්හසට හිතෙන්නේ ඉනිස බත් මුටි හංගනවා ඇති සමහර දවල් ඔයි ස්වාමෙන්න් වහසේ වඩින්නේ බෙහෙත්තිකක් කොයාගෙන මිදුලියම බෙත් දාලා තිෙනනවා වේලෙන්ට එකක්මටොටි ඇතුරට දාන්නන්නේ වගේ හංගලාදාන සමහරදේවල් හංගලාදාන ඔට ඇති දවල් ඒගේ ගොඩා දේවල් තිබබට බෞකම්පි තෝකන්දෙන්ති ගොඩා දෙවල ඇත් තියනෙන ගෙරෝන තරන් යනටතිදිංහ හාමුදුරු වැඩිය අනයති කණන්න කියල මෝනක්පොට පලදු කරගෙන වගේ ස්වල් පයක් දෙනවා ඇයටටට වඩ දෙන්න පුරුව මම කියන්නේ වාමීන් වවන්සලට දෙන්න කියලා ස්වාමින්වන්ත වෙන කියන්න කියලා මගින් හන්ඩපා මොක පින්මත්න මට කවරහරරිකිවෝත් මහත් පල සොයාගෙන දානයක් පූජා කරන්න කියලා එක සාංිකවතම පූජා කරන මත් එකන් අදහස් කරෙන් නෑන අසරණයට දෙන්න එක වැඩන්නෑ එම කියවෙන් නෑනේ හැබැ පින්මත්නී ඒ වගේ දේබල් යමන් ප්‍රතිඵල තිබුණට බුද්දෝොත් පාදකාලයක පමණක් සිදුවෙන එකක්තමයි යෝ සීලවා සීලවන්තේ සු දදාතිදාන. ල්වතක් ල්ලතකුට දානක් දෙනෙ එකක් බුද්ධෝත් පාකාලයකම තමයි සිද්ධ වෙන්නේ. තෙරුවන් පිළිබඳවාචල ශද්ධාවක් ඇතිව අබෝධයකින් දන්දනකෙනනටලෙන ප්‍රතිඵලයි. එ පිළිබඳ කිසි විශ්වාසයක් නැතුව අනුකම්පාාවක්ක බදවාගනය මනුස්‍ය පවුණනය කල දෙන දානය අතර අනිසංසල වෙනසක් ඇතිද නැද්ද කියලා ඔබට හිතන්න බාරයි. පින්මත්න ඒවිතරක් නෙමයි බම් ප්‍රීද දේවල් තියනවා රට පනේතන තියකදෙනන අදව අමන්ට ුවෙක්. ලස්සන පැසලකයි ඇත පැසලක තිබුණුත් යාලාගාව එකක් ඉල්ලපු ගමන් ලස්සන පැසර දෙනෙ ඇත පැන්සද ැත පැන්සල ඇයි ලස්සන එක තියාගන්නවා ඒවගේ දැ ප්‍රීත දේවල් තියෙද්දී සාමීන් වහන්ස කෙනක කුණේ භික්ෂට වදාලේ ගෙදර පනීත දේවල් තියද වා එගොල්ලට කඩතියාගෙන සාමීන් වහන්ස පිට පාති වැඩියමදැන් කාලේ සාමන්හසර ගබලට වැඩියීම බහල වශයෙන් පිට පාතරමන මෙ මිල මුදල්ලකුසර කරන්න වැඩි නෑේ විහර විහාර දායක දායකකාව විසම තන කල පූජා කලානේ නැති වුණ භික්ෂ හන්සල ගල්ගහ කරි වැහිටියන පින්වත්න එතකට දැන් නොමු ගටිකාර සත්‍ර තිරනෙද ගටිකාර ගෙදරට බුදුරජාණන් වහන්ස භික්ෂුණ හන්සේලා පිටත් කරනවා පිදුරුව රංගෙන්ද පින්වත් මගේ අවස්සාභකද මේ හොදේ තියද නරකද දන හරමිනි සුරන් අදරත් තින්නවා පින්වත්න්නේ ෂ්‍රදධාවන්ත පාසකු පාසිකාවඉන්නවා තමන්ට ඇතැම් පිට මට තිය හොමද තමයි නට පජක්ල. ඇතමට ෙදරතුන්වෙල කණ්න ඇැයි වාමිනන්ස මක්කඩයුත් පිට පාතිහරරි උන්වහන්සේට රස වත්ව ගුණවත් ධනයහදර පූජාකලට උනන්ද වෙනවා තියෙන දිට නෙමෙයි එකන පරණ අම්මලා ධනය ඔයාගෙන පන්සලට පාගවනින් මේ පම්පෙටේ හිසේ තියාගෙන යද්දී පාර දිගම සුවයි හැබැම දුක්්පත් ගෙවල් ලසූන්ද වෙනද බත්ව ලාවිනෑ. ඉිනිසා අපිදදන්නවා ොඩිකාලේ අධදාපය අත්තම්ම දානක නවාගේ. ොද ඒ හැදුව හොඳට. එතකොට මනපදයිලාබතේ මනපං තමන් කැමතිම විදියට හදාග දුන්හම ඒලැබෙන අනිස වැඩි මෙ මනපදයිලබතති මනා පං කියනන්නේ ඒ ස්වාමීන් වහන්ස කැමැදයක් දෙක නෙමේ දෙනග කැමතික්ත් දෙන්න කියලා ඒක පුදුම කතාවක් නිසාවාමන් වසර සාධාරණයිනේ. නෑසාධාරණයි. කුසල්ලවස්්‍ය තමන්ටන තුර මං කැමතියක් අතරෙන්ඩන මට ගොඩක්කමාරු මං අකමති හාමුදුරුවෝ කැමතිදයමට අතාතරඩ ලෙසි. ඇේ මංමකමැද්දයක් අතාරෙන්ඩ මට ලේසි. හ මුදුර පවනේ නෑ පිග බුදු හමුදුර භක්ෂන්ට දාලන පින්ඩ පාතම් පටසේවා නම බායි නමුදයි නමන්ඩනනායි න බසණයි මේ මේ ශරීර පවත්ත ගණ්ඩ වලදනමිසක මේ බබලන්ඩ මම අු තැම්පුරුව ගන්න මේආද කොට ගතදේවලට බලඳව නෙමෙයි මම ඉමස්ස කායාස ටිතියා මේ කයේ පැවම සඳහාමේ පවත්ත ගන්න න හිදා. මේ කුණුකයි පවත්ත ගන්න ඕන හිදා. මයිම මේවල දන්න කියලා හිතන්න කිවනේ තින් එහෙම හිතන භික්ෂුවකට කැම දේවල් තියෙන වාද අකමත් දේල්තියනවාද කියෙක වැදගත් ප්‍රශ්නයක් නෙමයි තමාර මිනිස්ු අපිනුත්ත ල්ලහන පින්වත්න්නේ දාක දායිකාව හනවා සාමන් වහන්ස මේ ඔවහන්සේ කැමති දේවල් කියලක දානට හ දන්න කියලා පින්වත්න බුදුරජාණන් වහන්සේ එහෙම කැමැත්තිං හාවල්ද දෙඩ කියලා අසනීපු වෙලාව අෞෂ දෙයක් කිල්ලොත් මිසක එෙම ඉල්ලන එක භික්ෂකට අකැප දෙයක්විදියට තමයි වදාරලා තියන්නේ මේ මනුස්සයා මේ කතාව කියනවා මකි ගෙනෙ ඉන්න නම් ගෙදර හොඳ දේල් සෞත්්තු දේවල් මයි භික්ෂොට දෙෙන්නේ පූජා කරන්න නමතට වඩිට්ට පාකි. ඒවගේම තමයි සකසාම නොසක සාදන අසක් කච්චන් දෙති නොසක්කච්චං මනාකොට දෙෙන්නේ මනාකොටකිවවා පින්වත් නයොක ගොඩක් කතාා කියෙන මනාකොට කියලකි වහම මනා කොට දෙනවස් තමගේ අතින්. අතුවාවෙෙන නොක්කච්චන් කියන එක විස්සර කරල තිනෙන තමන්ගේ ඇතින් දෙන්න කියලා. තමන්ගේ අතින් දෙන්නෑ කියලා. ඒකනේ මනාමදීම තවකින ලවාදනයක මනාදීමන මේ නොමනාදීම එ ඔබට කොච්චර දැසිදස්සං හිටියත් පකොච්චර හැකි අවති වුණ එබඳු ධනක් පූජා කරනකොට තමන්ගේ මතින් පූජාකිරීමේ ඇති මහත් පල භවතමයි මහත් පල බවතමයිමේ ඉස් මතු කරන්න. ඒගේ පින්මත්න ධර්මස්්‍රණයට ලංවෙන්න උපනිසී දන්ති දම්ම සවනය. බනහන් ලංවවෙන්න ඇගුල්ලො ෙගුල තැකුට වඩින්ද පයිගුල ඇරු කරන්න්නපා පේන නේද. අපි ගොලොන්ට ෙඩෙ කියල තින බණහන් එකනිකුල ටුගාව ඇකගහිදල මේ හඳදුරු තා නනිවර කරන්නේ න මේ හදුරු තාමිවර කරන්නේන ක කියා කියවක වෙන්නේ. බලන්ටු කදේ බත්තකත්න වෙනවා ඇතික කියා මෙ අනන්ත සංසාහර කාපපු කාල කාලා. මේ ශරීරයේ වඩාගෙන කන්හාවත් වඩාගෙන හතරාපායටත් යන්න කරුණු හෙදිච්ච මේ කොච්චරකෑවත් ට එලි වෙන විට වැසිකිරියයට ගිහින්දමන ජු ගුප්සා සාකත බවට පත්වෙන මේ ආහාරයක් එයාට ඉස්මතු වෙලා ය කියන බලටම මේ බණ ගොඩාක් කියන ක්ඩක් නෑනේ කියලා නමු පින්වතනි ධර්මය රසේ දැනිච්ච මනුසට බඩගින්න වැදගත් කාරණාවක් නෙේ නමුත් ඉතින් බඩගින්න ඉන්න කියෙනට ධර්මය දේශනා කරන්න කියලන්න හැ. නමුත් පෙන්වත්නී අපි මිනිසුේ එක වේලක් කෑම කණඩ පොඩ්ඩ වෙලාගේ කියලමුකුත් වෙන්න නෑනේ නමු ගොඩක්යි හිතන්නේ ඒ එක තමයි බනගෙදර තියෙන ලොකුම වැඩේ කියලා. පින්වත්න බනහන්ඩ එන හිත දෙන්නේ කෑම ක්ඩ විනෝදවෙඩ යාලුවවාට මූුණ දීල එඩ අපිත් ඔොන්නාවායාගේ බනගෙදර කියලා කියලා ඇන්නගේ වැඩ තමයි තිෙන්. හිත දෙන්න ඒවගේ ඇසුරු කරන්න ලංවෙන්න උදව් කරන්ඩ බදුර ජයණන් වහන්සේ භික්‍ෂුවකට අනු දෙන්න වදාරලා නෑ. එමගේම දේශනා කරපු කාරණාවගේ ර්ථරසය විඳවිදාා සතුටුවෙන් නැතිකට්ටය ාසිතස්ස න රසී යන්ති මරස කරකර දේශනාව ගැන මෙනෙහි කරන්න විතාර් කරන එතකොටන සතුට උපදින්නේ ඒ තියෙනවබෝධය වැඩෙන්නේ ඒ ගැන උනන්දුවක් නැති කියෙන ඒ ගෙදරට වඩින් දෙපා ඒ අය ඇසුරු කරන්න එපා කියල බුදුජාණන් වන්සේ සුදුසුනෑැකිර එපාකීමට වැඩිය මේ සූත්‍රයේ තියෙන්න්නේ පින්වත්න සුදුසුයි කියනා අදහස. දුුනය ෙච්චන වැැද ගන්න එක වටින්නේ කියලා කතාවත් තමම වදාරන්නේ. දැගෙන මේකින් කියවනවා නේද කලාතුරකින් ඒවගේ වෙලාවක වෙනස්ට පුළුවන් කෙනෙකුත් තිඉන්නට පුලුවන් නමුත් පින්වත්න්නේ ඒමයි ලෝකේ බහුලන්නේ දැන් හිතන්න කොය අනාත පෙන්ටික සිරිතුමා වැනි අය බුදු කෙනෙක් ගන දන්නෙත් නැතුව. බුදු බණ හන්නෙත් නැතුව. බුද්ධ කියන වචනය හුනහම රෑලි වෙනකොට යන්න ඩගල දැගලින්. ක්ක සාති වගේ රජවරුන්ට තෙරුවන්ගකුණ කියනකොට ඇඟහිරි වැටිල්ලා ලොමු දහැගැනු ඉලා අර රජකමත්දා ලාපු ඒම එ මේ සංසාරය යම් කිසි හුරුවක් තියන කෙනාට තමයි එහි රසේ දැනෙන්නේ ඒ එම හුරුවක් නැති කෙනාට මේ කතාව කියල දැන්න කියහිල් අපි වේසට පත්න එක තමයි වෙන්නේ බුදුරජාණන් වහසේ චර රගය කරලනෑ ඒමගේ පින්වත්න මේ කරුණු නමින් යුක්ත දනට කුලයට පරම්පරාවට පිරිසාතරට නොවඩිනනං හොඳයි එක සුදුසුනෑ ඇතින්ට වලන්න කියලා එතන වැඩඉන්නත් සුදුසුනෑ කියලා දේශනා කලා